අපේ රටේ මේ පුණ්‍ය භූමිය කියලා වගා කළ නොහැකි දෙයක් නැහැ. ඒ අනුව බොහෝ වෙලාවට ස්ට්‍රෝබෙරි වගා කරනවා ලංකාවේ දැන් නුවරඑළිය ප්‍රදේශේ. මට මෑතකදී මුණ ගැසුණා ඒ වගාව පිළිබඳ කොරියාවේ ව්‍යවසායකෙක් හා නවනිපුයුම් කරුවි. ඔහු මට කිව්වා ඔබේ රටේ වැවෙන ස්ට්‍රෝබෙරි ඉතාම කුඩයි. ඇඹුල් රසයි. මම ඔබට පෙන්වන්න ගෙනාවා ස්ට්‍රෝබෙරි වගයක්. ඒක පුහුලමක් විතර ඇති එකක්. රසය ඉතාම විශාල ලෙස පැණි රසක් තිබෙනවා. ඒ කියන්නේ පැණිම පැණි රසයි. පූලමක් විතර විශාලයි ස්ට්‍රෝබෙරි. ඉතින් මට කිව්වා ඔබේ රටේ නුවරඑළිය ප්‍රදේශයේ මේ තියෙන ස්ට්‍රෝබෙරි එක්ස්පෝර්ට් කරන්න බෑ. පිටරට යවන්න බෑ. මේවා පුංචි. දෙක මේවා ඇඹුල්. මෙන්න එක්ස්පෝර්ට් මාකට් එකට යන එක පූලමක් විතර ඇති පැණිම පැණි රසයි. ක්‍රමවේදය ඔහු කිව්වා දැන් මේ පොලිටනල් කියන සිස්ටම් එක පරණයි ලෝකේ. දැන් තියෙන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ පුරුෂකර්මය කෙරෙන්නේ කෘතිම බුද්ධිය යටතේ. ඒ අනුව හෙක්ටයාරයක් ඔහුට දෙනවනම් ඔහු ඒ අලුත් තාක්ෂණය සහිත මේ කොරියාවේ තියෙන පොලිටනල් එක වගේ ආවරණයක් හදනවා. ඒකේ ඔක්කොම ඉතාම සියුම් කැමරා සවි කරනවා. සවි කළාම ඒ අවශ්‍ය පස සකස් කරන ආකාරයේ පසට අවශ්‍ය කරන දේ ඒකට ගැළපෙන බීජය යනාන්දිය කළාම මේ ස්ට්‍රෝබෙරි පමණක් නෙමේ තවත් බෙරි වර්ග සියල්ල ලංකාවේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තිබෙන බව එක කිලෝවක් ඇමරිකානු ඩොලර් නමයකට අලෙවි කළ හැකි බව ඕනේ නම් ඒ කරන්න හෙක්ටයාර එකක් දිග කාලීන බද්දට එයාට ලබා දෙන ලෙසත් මගේ ඉල්ලාසයි.